අපි දන්නවා ගමන් කරන බස්සතේක ඒ වගේම ගමන් කරන වෙඩියුන්ඩේක කොයිතරම් ශක්තියක් ගබඩා වෙලා තියෙනවද කොයිතරම් කාර්ය ප්‍රමාණයක් එකින් කරන්න පුළුවන්ද මෙන්න මේ ගමන් කරන නිසා වස්තුවක් ගමන් කිරීම නිසා චලනය වීම නිසා එයට අයත් වෙන ශක්තිය පිළිබඳව කතා කරන මාතෘකාව තමයි ගම්මෙතාව කියලා කියන්නේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ගම්මෙතාව නැති මාතෘකාව පිළිබඳව අපිට තරලව කියන්න පුළුවන් චලනය වෙන වස්තුවක චලිතය නවත්වන්න ඔච්චර අපහසුද පහසුද යන්න පිළිබඳව මිනුමක් විදිහට මේ ගම්මෙතාව අපි තවත් උදාහරණ අරගෙන බලමු මේ ගම්මෙතාව පිළිබඳව ඒ රාශිය පිළිබඳව හොඳින් හඳුනා ගන්න දැන් අපි තරකා බලමු මෙන්න මේ වගේ අවස්ථාවක් ඔබට යාළුවෙක් පෑනක් විශ්වාසවත් ඔබට අල්ල ගන්න පුළුවන් පහසු වෙන්නේ ඒ වුණාට ඔබට යගුලියක් වගේ දෙයක් විශ්වාසවත් අල්ල ගන්න පුළුවන් ඇයි එහෙම අල්ල ගන්න බැරි වුනේ ඔබට හිතෙන්න පුළුවන් පෑන නම් බර අඩුයි කන්දේ අඩුයි उदाहरण නමුත් ඔබට ගමන් කරන වෙඩි උණ්ඩයක් අල්ල ගන්න තියා හිතන්නවත් පුළුවන් බෑ අපිට ඒකෙන් එමනම් පැහැදිලි වෙනවා ඛණ්ඩය විතරක්ම නෙමෙයි මේකට බලපාන තවත් සාධකයක් තියෙනවා කියලා. ඒක ගමන් කරන වස්තුවක් එමනම් අල්ලලා නවත්ත ගන්න අපිට අපහසු වෙන්නේ ඛණ්ඩය නිසාම විතරක් නොවේ ඛණ්ඩය වැඩි වීම නිසා පමණක් නෙවෙයි ඒ ගමන් කරන වේගයත් මේකට බලපාන නිසා කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. ඒ අනුව අපිට කියන්න පුළුවන් වස්තුවක චලිතය නැවැත්වීමට ඇති අපහසුතාවය ස්කන්ධය හා ප්‍රවේගය යන සාධක දෙකම මත බලපාන බව. එමනම් ගම්මෙතාවය කියලා කියන්නේ මෙන්න මේකට තමයි අපි. ගමන් කරන වස්තුවක් නැවැත්වීමට ඇති අපහසුතාවය. කියන්නේ ගමන් කරන වස්තුවක අඩංගු ශක්තිය කියලා අපිට කියන්න පුළුවන්. එක මෙන්න මේ විදිහට කියන්න පුළුවන් අපිට මේ ස්කන්ධය සහ ඒ වස්තුවේ ප්‍රවේගය අතර සම්බන්ධතාවය මොකද්ද? කුමන සම්බන්ධතාවයක්ද මේකට තියෙන්නේ කියලා. ඒ වස්තුවක ගම්මෙතාවය කියලා කියන්නේ වස්තුවේ ස්කන්ධය සහ ප්‍රවේගයේ ගුණිතයක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ අනුව අපිට සමීකරණයක් ගොඩනගන්න පුළුවන් ගම්මෙතාවය සමානයි ස්කන්ධයේ ಗುಣ කිරීම ප්‍රවේගය කියන. අපි ගම්මෙතාවය p අකුරෙන් සංකේතවත් කළොත් ස්කන්ධයේ m අකුරෙන් සංකේතවත් කළොත් ප්‍රවේගයේ v අකුරෙන් සංකේතවත් කළොත් p සමානයි mv ගුණිතය කියලා අපිට කියන්න පුළුවන්. ඔබට මේ දැක්වෙන ආකාරයට එක සඳහන් කරන්න පුළුවන්. අපි දන්නවා ස්කන්ධයේ එකක කිලෝග්‍රෑම් ප්‍රවේගයේ එකක තත්පරයට මීටර්. ඒ නිසා ගම්මෙතාවයේ ඒකක වෙන්නේ කිලෝග්‍රෑම් තත්පරයට මීටර් කියලා. අපි මේ කියවන්නේ තත්පරයට මීටර් කිලෝග්‍රෑම් කියලා. තත්පරයට මීටර් කිලෝග්‍රෑම් කියලා. ඔව් දැන් අපිට කියන්න පුළුවන් ගම්මෙතාවය සමානයි ස්කන්ධය සහ ප්‍රවේගයේ ගුණිතය කියලා. එතකොට ස්කන්ධයේ අදිශය ප්‍රවේගයේ දයිසිකය. ඒ අනුව අපිට කියන්න පුළුවන් ප්‍රවේගයේ දයිසිකයක් නිසා ගම්මෙතාවයේද දයිසික රාශියක් කියලා.